Sumandiran, Digambaram, Mano Ganeshan, I mean, Nayake Oki, Aksa, Nayak, කඳුකර ජනතාව ගැන මම කියන්නේ නැහැ. හැබැයිට සුමන්ද්‍රන් මහත්මයා උතුරු නැගෙන හිර ප්‍රදේශවල රෙප්‍රසෙන්ට් කරන්නේ. මම හිතන්නේ එතුමා ගැන අද ගිහිල්ලා උතුරු නැගෙන හිර ජනතාවට අහුවනම් මම හිතන්නේ එතුමාව කොච්චර ගණන් ගන්නේ කියලා ඒ ජනතාවම කියයි. ඉතින් මේක ඇත්ත වශයෙන්ම සුමන්ද්‍රන් මහත්මයා කියන දේ කිසිසේත්ම උතුරු නැගෙන හිර දෙමළ ජනතාව ගණන් ගන්නේ නැහැ. හැබැයිට සිංහල ජනතාවට ඒක පැහැදිලි නැහැ. සිංහල ජනතාව සමාල වෙලාට හිතන්න පුළුවන් සුමන්ද්‍රන් මහත්මයාට යම් කිසි දෙමළ ජනතාව අතර අනන්‍යතාවක් තියෙනවායි කියලා. ඒකට මේකේ මම එකක් කියන්න කැමති මේකෙන් සුමන්ද්‍රන් මහත්මයා සජිත් ප්‍රේමදාස මහත්මයාට සපෝට් එකක් දෙනවායි කියලා තියෙන්නේ. Join the call now to help lead our nation to victory. ඇත්ත වශයෙන්ම සිංහල ජනතාව සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දෙ දෙන්න එකෙන් වළක්වන්නේ යුද්ධය ඉවර වුණාට පස්සේ සුමන්ද්‍රන් මහත්මයා ෆෙඩරල් ක්‍රමය ගැන වචනයක්වත් කතා කරේ නැහැ. කතා කරේ නැත්තේ දෙමළ ජනතාව ෆෙඩරල් ක්‍රමය තමයි කැමති කියලා කියගෙන ආවේ. හැබැයි කතා කරන්නේ නැතුව හිටියට දෙමළ ජනතාවට කියූපු කාරණය ෆෙඩරල් ක්‍රමය ගැන කතා කරා නම් සිංහල ජනතාවට ලොකු කුලප්පම් හැටියට ඇයි. ඉතින් ඒ ගැන අපි කතා කරන්න හොඳ නැහැ කියලා. එහෙම කියගෙන ආපු සුමන්ද්‍රන් මහත්මයා අද ෆෙඩරල් ක්‍රමය ගැන කතා කරලා සජිත් ප්‍රේමදාස මහත්මයාට යාගේ යාගේ සපෝට් එක දෙනවායි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම යාගේ අදහසෙන්ම සිංහල ජනතාව සජිත් ප්‍රේමදාස මහත්මයාට ගැන යම්කිසි සැකයක් ඇති කරලා යාට ඡන්දය අඩු කරන්නයි කියලයි අපි පැහැදිලිවම කියන්නේ. දිගාම්බරම් මහත්මයා හරි අනිත් කඳුකර දෙමළ ජනතාවගේ නායකයෙක් හැටියට ගන්න තීරණයක් ඒ ගැන මම අදහස් කියන්න කැමති නැහැ. හැබැයි උතුරු නැගෙනහිර ජනතාව ගැන මම පැහැදිලිවම කියනවා මේ මැතිවරණයේදී කිසිම සිංහල නායකයෙක්ට ඡන්දය දෙන්න සූදානම් නැති තත්වයකින් ඉන්නේ. ඒක පැහැදිලි මේ ඡන්දයෙන් ඉවත් වෙලා ඉඳයි අපි ඉල්ලන්නේ. ඡන්දය දෙන්න කැමති නැති අය දෙන්න නැතුව ඉන්න එකත් ප්‍රජාතන්ත්‍රවාදයේ අයිතිය.